ලොකු කුලප්පුවක් ආවා පැවිදි වෙන්න කියලා. ධම්මිකාමරු කව ඒ වැඩේ කරන්න යන්න එපා. මේ ලංකාවේ භික්ෂුන් වහන්සේලාගේ ශාසනය කුණු වෙලා තියෙනවා. මෙමෙ ඇඟිල්ල ගහන්න දණක් නැහැ. ගණ්ඩම දෙයක් නැහැ කියලා පස්සේ ආමරු ඇත්තටම විශාල ලිපියක් දීලා පොතකුත් අච්චු ගැහුවා. කෙසේ නමුත් මේ කරගෙන යනකොට මේ වගේ මේ සතිය වගේ දෙයකින් එක්ක සමත එක්ක විපස්සනාව හරියයි කියලා මොනම කෙනෙකුටවත් ඒත්තු කරලා දෙන්න බෑ. ඒක තේරුමකුත් නැති වැඩක්. ඊට පස්සේ තමයි මීතිගල කියනක මම දැන හිටියෙත් නෑ. ඇවිල්ලා බලනකොට මෙතන බොහෝම ජයට වැඩේ යනවා. හැබැයි කිසිම කලගෝසාවක් නෑ. කෑ ගැහිල්ලක් නෑ. පත්‍ර වල නෑ. ටෙලිවිෂන් එකේ නෑ. රේඩියෝ එකේ නෑ. එන්න දෙන්නේ නෑ ඔතනින් උඩහට කාටවත්. එහෙම කර කර ඉනකොට තමයි මට බුරුමෙට යන්න පුළුවන් උනේ. මහසිසාරගම ස්ථානේ ඊගාට හිටපු ස්වාමීන් වහන්සේගයි සංසී කෙලින්ම ප්‍රසිද්ධියම කියලා පටන් ගන්නවා මේ ජීවිතයේදීම. ඉතින් එතෙන්ද ඇවිල්ලා හම්බුනේම මට ලෝකේ හැම රටකින්ම ආපු මේ ජීවිත වෙනසක් කරගන්න පුළුවන් කියලා. මොකද එතකොටම දැනගත්තා අද තියෙන ව්‍යසන එනවයි කියලා. මොකද මේ විද්‍යාව දිගේ ගිහිල්ලා කොහෙ යන්නද? මේ කම්සප් හොයන වැඩේ දිගේ ගිහිල්ලා කොහෙ යන්නද? හොම්බ බිම යනගන්න එපාය. ඒ නිසා මේ අද තියෙන එක අපිට අමෝරාවක්වත් මේ ආහඹයක්වත් නෙවෙයි. මේක හිතුවේ 2035 දී වෙයි කියලා. දැන් 22 වෙනකොටම ඇවිල්ලා තියෙනවා. තවත් මේ අහගෙන ඉන්න සේරම විශ්වාස කරන ඉන්නේ විද්‍යාවයි තාක්ෂණයයි සුඛභෝගීත්වයයි උපභෝග පරිභෝග වස්තුයි පරිභෝගිකත්වයයි. තාම කාටවත් ඒක මේ යන්නේ වැරදි පාර කියලාවත් ඒතුමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අර සමත යානිකයා විපස්සනා යානිකයා නැත්නම් සමත පූර්වංගම විපස්සනා විපස්සනා පූර්වංගම සමතේට පස්සේ කියනවා සමහර ඇත්තේ ඉන්නවා ඇත්තට සමතෙත් නැහැ විපස්සනාවත් නැහැ. අද ඉන්න ජනගහනේ 99.99%ක්ම මේ මිසුද තියෙන මේ ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව, කාර් එකක් ගන්න එක, පිටරට යන එක, ඉංග්‍රීසි ඉගෙන ගන්න එක, ජොබ් කරන එක, ඉතින් ඔච්චරනේ ඕකටම මැරලා යනවනේ තිරිසන් වගේ. මේ මිසුද මේ සමත විපස්සනා කතා එවුව නිකන් බයිලා කතා. එවුව ඕනේ නැහැ. ගමේ ඉන්නවනම් උඹ අපේ විද්‍යට පිට නැත්නම් උඹට උඹ ඵලයන් කැලේට. ඉතින් එහෙම කෙනෙකුට ඒ සමතයත් විපස්සනා දෙකම අල්ලන්නේ නැති, ඒ කියන්නේ ගිය ආත්මෙන් ගෙනාපු උපනිෂේ සම්පatti නැති, නැත්තම් තිබුණත් අස බෙට්ටකින් වහපු නාගමාණිකයක් වගේ දිලිසෙන්නේ නැති කෙනෙකුට මේ සමතය පටන් ගන්න, මේ විපස්සනා පටන් ගන්න පුදුමාකාර වෙහසක් දරන්න ඕනේ කියලා සරුවත් චාන්සේ තමන්නාංශයේ සාරාංශික කල්පලක්ෂය පෙරම්පුරලා ආපු ගමනෙන් තීරුම් අරගලා දෙනවා. යම් කිසි කෙනෙකුට නචේව හෝති සමත චීතෝ සමතස්ස න අධිපඤ්ඤා ධම්ම විපස්සනා. ඒ දෙකම නැති කෙනෙකුට හිතුනොත් මේ ලෝකේ ශාසනයක් කියලා එකක් තියෙනවා, බුදු කෙනෙක් කියලා කෙනෙක් ඉන්නවා, ධර්මයක් කියලා කෙනෙක් ඉන්නවා, මේකේ යෙදී ගත කරන ප්‍රතිපදාවක් තියෙනවායි කියලා හිතුනොත් එහෙම නැමියාවක් නැති කෙනෙකුට ඒකට බුදු සරුවච්චන්සේ සඳහන් කරන්නේ නැති ධර්මය තමන් ළඟ නැති ඒ ධර්මය තනා වඩා ගන්න නැත්නම් මේකට රංකිරි කට ගාව ගන්න සතිය කියන එක අඳුන්ලා දෙන්න මගේ වචනෙන් කියනවා. සමථ විදර්ශනා දෙකටම අඳුනා ගැනීම සඳහා අදිමත්තෝ ඡන්தோ මේ කුසල ඡන්දයේ මිසක්ක කුසල ඡන්දික අපි තියෙන කාම ඡන්දනේ. කොයි වෙලාවෙත් මේ ඉදරම් පිනවීම විතරමනේ තියෙන්නේ. නමුත් ඒකේ අනිත් පැත්තනේ කුසල ඡන්දේ කියලා කියන්නේ. කාමච්ඡන්දය කියලා කියන්නේ පළවෙනිම නීවරණය. ඒක විතික්‍රමණය වෙනකොට කාමමිත්‍යාචාරය වෙනවා. ඊට පස්සේ හිතේ නැගලා එනකොට කාමච්ඡන්දය කියනවා. ඉතින් කාමච්ඡන්දය නැති කරන්න අදිමාත්‍ර වූ කුසල ඡන්දයක් ඇති කරන්න ඕනේ. එහෙම නැතුව මේ නිකන් ආවට ගියාම හුලඟෙන් බිමල අයින් කරන්න බෑ. අදිමත්තෝ ඡන්தோ. ඉතින් එහෙම පෞරුෂත්වයක් මේ කාමභෝගී මිනිස්සු අතර නැහැ. ඒගොල්ලන්ට විවිධාකාර හැකියාවල් තිබුණාට මට සමතේ පටන් ගන්න ඕනේ, මම විපස්සනා පටන් ගන්න ඕනේ, නැත්නම් මගේ වචනය කියනවා සතිය පටන් ගන්න ඕනේ කියලා කවමදාකවත් උප්පත්ති දක්ෂතාවල නැහැ. ඒ කියන්නේ ස්වභාවයෙන් මිනිස්සේ කවදාවත් විපස්සනාට එන්නේ නැහැ, කවදාවත් සමතේට එන්නේ නැහැ, කවදාකවත් සතියට එන්නේ නැහැ. ආවත් අනේ මේ මේකක් තියෙනවා සාසනය කියලා එකක් තියෙනවා, මේ නිකන් දවුල් ගහගෙන බෙර ගහගෙන කොඩි හොල්ල හොල්ලා සාදු කීකියා යන හඳුන් කූරු පත්තු කරන වැඩේ නෙවෙයි. ඒවා ඉතින් ඒ
ශාසනයත්ටි වල පවතින දේවල්. මේකට යනවා අදිමත්තෝ ඡන්දෝ. ඒ කියන්නේ පුංචි කැමැත්තක් තිබිලා බෑ. අදිමාත්‍ර ඡන්දයක් අවශ්‍යයි. වායමෝච උස්සාහෝච. ඒ වායම් කරන්න ඕනේ අර ඡන්දේ තිබිලා ගියාට යන යන තැන වැටෙනවා. යන යන තැන පසුබානු. යන යන තැන අසාර්ථක වෙනවා. ඒ නිසා ඒ බලංගොඩ නායකම්තු ආනන්ද මච්චාම්තු ඉන්න කාලේ මෙහෙන් ගිහිලා තියෙනවා නිසන්න වණෙන් අපේ හිටපු ලොකු ස්වාමීන් වහන්සේයි දෙතුන් දෙනෙක් ගිහිලා ඒ ශාංශයට සිවුරක් පඬු ගහගෙන ගිහිලා දීලා ඔය මොන මොනද පූජා කරපෙලාදී පොඩි සාකච්ඡාවකට ගිහලා එක්කෙනෙක් අහලා තිනවා ස්වාංශ මේ පින්දාහම් කරන්න ගියාම හරියට කරදරයිනි කියලා. හොරකම් කරන්න කිසිම කරදරයක් නැහැ. ඒ වගේම කාමීත්‍යාචාර කරන්න කිසිම කරදරයක් නැහැ. ආපෝ ඕනේ තරම් යාළුවෝ ඉන්නේ. බොණ්ඩ යන්න නම් මොන තරම් සෙනඟ ඉන්නවා. ඉතින් ඒක නිසා මේ යම් කිසි කෙනෙක් හරි පැත්තට යන්න ගියොත් මේ හරියට ගඟ දිගේ ඉහළට පීනන්නා වගේ හරි වෙහෙසයි කියලා ඉතින් ඒ ශාංශය කියලා තියෙනවා. එතකොට ඉතින් 90 ගණන් වල වයසයි ශාංශිකේ. ඒක නම් ඇත්ත තමයි කියලා. මෙතන කවුරක්වත් එහෙම නැහැ කියන්න බෑ. මොකද අපි මේ යන ගමනේ අපි යන්නේ මේ කැලයක් අතරින් රින් ගගෙන කුරගාගෙන දන ගාගෙන මහ වැස්සේ කටුකෝලක් මැදින් කූඩැල්ලෝ කඩ කඩ සර්ප විමානයක රිංගගෙන යනවා වගේ අපි යන්නේ. ඒසවාංශී ඊට වැඩි අද්දකෙන් තිබුණා. නමුත් ඒසවාංශී කියලා තියෙනවා ඒක නෑ ඇත්ත තමයි. හැබැයි විපස්සනා කරන කෙනාට කරදරයක් නෑ කියලා. මෙන්න මේ ශීර්ෂයෙන් පත්‍රේ වැටුණා මේක. ඒක දාලා තියුනේ මීතිග ධම්මජීව ස්වාමීන් වහන්සේ මාතර මේ ඒ අපේ බලනකොට අහංසමයිත්‍යාම හම්බෙලා මේ ප්‍රශ්නයක් අහුව. අනේ මම දන්නෙත් නෑ. අපේ හිටපු ලොකු ආමර ගිහිල්ලා තියෙනවා. මගේ නමින් තමයි පත්‍රේ වැටුනේ. මොන භාවනා මොන දහම් පිංකම් කරන්න ගියත් දන් දෙන්න ගියත් තිල් දෙන්න ගියත් කචල් තියෙනවා. විපස්සනාවට නම් ඇත්තෙම නෑ. ඒකට මම සාක්ෂි. කිසි කෙනෙකුට ඒක තේරෙන්නේ නෑ. මේ ගිනි පුපුර අවුල ගන්න හැටි. කොහොමද මේ අවුල ගන්නව කියන එක තේරෙන්නේ නෑ. වට වලල්ලේ ඇවිදිනවා. අර ලන්දරත් ගහනවා මේ පඳුරටත් ගහනවා අරයටත් කරනවා මෙහාටත් කරනවා හරියට මෙන්න මේ වැඩේට බැහැ ගන්නවා නම් ඒක හරි පුදුම යෝගයක්. හැබැයි එනීම ගුරුවරයා මෙයා කරන්න ඕනේ දේ මේකයි මේකයි භාවනා මධ්‍යස්ථානේ මේකයි අරමුණ කියලා හරියට අහුණා නම් ඊට පස්සේ ඔය අධිපඤ්ඤා විපස්සනා පැත්තට නැඹුරු කරා නම් මොන යකෙක්වත් එන්නේ නැහැ. මේ අවුරුදු 40 ඇතුළත මට කිසිම හේතුවක් තිබුණේ නැහැ එහෙම බාධාවක් කියන්නේ. ඉතින් උගලේ කහන මොකද සාංශේ කලකිරුනේ ජීවිතේට සංසාරේ දුක දැනිලා කලකිරුණද මේ එහෙම නැත්තම් මගේ වැරද්දක් වෙලා කලකිරුණද කියලා යසෝදරාව අහනවා බුදු ආමතුරාගෙන්. ගිහි ගහර ගියේ සංසාරේ බය දැකලාද නැත්තම් මගදීම වැරද්දක් වෙලාද කියලා මට යන්න යසෝදරාවක් හිටියේ නැහැ. කෙසේ නමුත් ওই දෙකේ එකක්වත් මට තිබුණේ නැහැ.